පහුගිය දවස් කිහිපෙදීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අහන්න දකින්න ලැබුණේ අපි හැමෝම පුදුම කරවන සිදුවීම්. හිටි හැටියේම තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. කවුරුත් බලාපොරොත්තු නොවූ වෙලාවක ශ්‍රී ලංකා එක්දින නායකත්වයට කුසල් ජනිත් සහ උපනායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කරන්නට වත්මන් ක්‍රිකට් තීරීම් කමිටුව කටයුතු කළා. මේ තීරණය කණ්ඩායම තුලත් ඉන් පිටතත් බොහෝ සෙයින් කතා බහට ලක්ුණු මාතෘකාවක් බවට පත් වුණා. අපි හැමෝම දන්න දෙයක් තමයි වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් කාලයක පටන් එකම කණ්ඩායමක් විදිහට නෙවෙයි කටයුතු කරන්න කියන එක. ඒක ඇතුලේ පිල් කිහිපයක්ම තියෙනවා. කුසල් නායකත්වයට පත් වුණාම එතෙක් දිමුත් කරුණාරත්න වටා සිටි ක්‍රීඩකෙයි දැන් යමේන මං නැති තත්වයකට පත් වෙලා කියලා ආරංචි. ඒ අස්සේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයිනුත් මේ වන විට ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර දැඩි මතගැටුමක් ඇති වෙලා. අපේ ක්‍රිකට් අපට දැනගන්න ලැබුණු විදිහට ක්‍රීඩකයින් රැසක්ම මේ නව කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරලා. ඒකට හේතුව තමයි ක්‍රීඩකයින්ගේ වරප්‍රසාද රැසක් නව කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර තිබීම. ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවේ ප්‍රධානියා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වුණත් මේ වෙනකොට මහේල අරවින්ද ප්‍රමුඛ ක්‍රිකට් කමිටුවේ රූකඩයක් බවට පත් වෙලා කියලා තමයි ආරංචිය. නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අනුව ඒ කාණ්ඩයේ පළමු කොටසේ ඉන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙක් විතරයි. ඒ දරංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල. ඒ කාණ්ඩයේ දෙවන කොටසට ඇන්ජලෝ මැතිව්ස් සහ නව එක්දින නායක කුසල් ජනිත් ඇතුළත් කරලා කියලා තමයි අපිට ආරංචි වුණේ. නව එක්දින උපනායක කුසල් මෙන්ඩිස් සහ ටෙස්ට් නායක දිමුත් කනුවරත්න ඒ කාණ්ඩයේ තුන්වන කොටසේ කොන්ත්‍රාත්ගත කරලා. හැබැයි විශේෂත්වය වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන රහිරු පිරිමාන්න, සුරංග ලක්මාල්, ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් රසක් බී කාණ්ඩයට දමා තිබීම. දිනේෂ් චන්දිමාල් ඇතුළත් වන්නේ සී කාණ්ඩයේ දෙවන කොටසටයි. මේ හේතුව නිසාම ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම දැඩි කලකිරීමට පත්ව සිටින බවත් ක්‍රිකට් ආරම්භ මාර්ග සඳහන් කළා. යම් හේකින් වෙනසක් සිදු නොවුනොත් තව නොබෝ දිනකින්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වීම සිටින බවත් අපේ ක්‍රිකට් වෙත දැනගන්නට ලැබුණා.